හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ආදරණීය දුවේ පුතේ. කළමනාකරණ විද්‍යාව එහෙමත් නැත්නම් මැනේජ්මන්ට් සයන්ස් කියන විෂයට අදාළව අපි අවුරුද්දෙන් පස්සේ පටන් ගත්තා නෙට්වර්කින් කියන පාඩම, නැත්නම් ජාල ආකෘති කියන පාඩම. ඒ පාඩම කරන අද හතරවෙනි දවස. හතරවෙනි දවස කියලා කියන්නේ අටවෙනි පැය. දැන් පැය හයක් පන්තිය කරලා ඉවරයි. ඊළඟ පැය දෙක තමයි පන්තිය කරන්න යන්නේ. අපි අභ්‍යාසයකින් තමයි නතර කරලා තිබ්බේ. ඒ අභ්‍යාසයේ අන්තිමට මම දීලා තියෙන ඉලක්කම මොකක්ද කියලා කියන්න පුතේ, අණු කොටස. හරි. අපි අන්තිමට ජාල රේඛය ඇඳලා ව්‍යාපෘතිය නිම කිරීමට ගත වෙන කාලය හොයලා තියෙන්නේ. එතෙන්ද මං දාලා තියෙන අණු අංකය චුට්ටක් කියන්න පුතේ. අංක 4 නේද? අපි නතර කරලා තියෙන අංක 4. එහෙනම් අංක 5 දාලා ලියන්න. අංක 5 දාලා ලියන්න. ඉහත ව්‍යාපෘතියට අදාළව ඉහත ව්‍යාප්තියට අදාළව අවදි නොවන මාර්ගය, අවදි නොවන මාර්ගය නන් ක්‍රිටිකල් පාත්, අවදි නොවන මාර්ගය හඳුනා ගන්න, හඳුනා ගන්න කාර්ය අවදි කාර්ය, අවදි නොවන කාර්ය A B C D E F G H I J K L A B C D E F G H I J K L ඔය ටික කාර්යයන් ටික. අංක 5 දාලා මම ලිව්වේ ඉහත ව්‍යාපෘතියට අදාළව අවදි නොවන කාර්යයන් ටික හඳුනා දක්වන්න. හරි. එතකොට අවදි කාර්යයන් කියලා කියන්නේ පුතේ ඉහත් අංක 5 දාලා ලියා ගන්න අලුතෙන් ජොයින් වුණු අය ඉහත ව්‍යාප්තියට අදාළව අවදි නොවන කාර්යයන් හඳුනා දක්වන්න. ඉහත ව්‍යාප්තියට අදාළව අවදි නොවන කාර්යයන් හඳුනා දක්වන්න. අපි එතකොට ක්‍රිටිකල් පාත් එක පුතේ අඳුන ගත්තා. මේ ප්‍රොජෙක්ට් එක යන්න ඕන මාර්ගය ඒ වලින් යන්න ඕන, ඊට පස්සේ සී වලින් යන්න ඕන, ඊළඟට ජී එච් අයි වලින් යන්න ඕන. ඊළඟට එල් වලින් යන්න ඕන. එතකොට අවදි නවන කාර්යයන් වෙනවා B, අවදි නවන කාර්යයක් D E F J K. මේවා අවදි කාර්යයන්, මේ ටික අවදි නවන කාර්යයන්. ඩියුටි මැසේජ් එකක් දාන්න ඔය විදියට නේද පුතේ ආවේ? සර්ගාව බෝඩ් එකේ චාට් එක නෑ සර්, බෝඩ් එකේ චාට් එක මකලන්න තියෙන්නේ. ඔයාලගේ නෝට් එකේ ඇති බලන්න. අවධිකාරයන් ටික හරි නේද?
මේ ටික නේද අවදි නොවන කාර්යය. හරි. සීතල මාර්ගය යන්නේ නැත්නම් මේ ටික හරහනේ. හරි නේද? දැන් යටින් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. යටින් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. යටින් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. අවදි මාර්ගයට අයත් නොවන කාර්යයන් ලෙස. අවදි මාර්ගයට අයත් නොවන කාර්යයන් ලෙස. හඳුනාගත හැකිය. හඳුනාගත හැකිය. ව්‍යාපෘතිය නිම කිරීමට ගතවන. ව්‍යාපෘතිය නිම කිරීමට ගතවන. සමස්ත කාලයට බලපෑමක් නොවන පරිදි. ව්‍යාප්තිය නිම කිරීමට ගතවන. සමස්ත කාලයට බලපෑමක් නොවන පරිදි. මෙම අවදි මාර්ගයට අයත් නොවන කාර්යයන්. මෙම අවදි මාර්ගයට අයත් නොවන කාර්යයන්. පමා කළ හැකිය. පමා කළ හැකිය. එලෙස පමා කිරීම. එලෙස පමා කිරීම. බොරොල. බොරොල. වරහන් ඇතුලේ ස්ත්‍රීලය. 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 ඉංග්‍රීසියෙන් නම් ස්ලැක්. ස්ලැක්. ලෙස හඳුන්වනු ලබයි. හරි. ඔන්න එහෙනම් අපි හඳුනගත්තා ප්‍රොජෙක්ට් එකට අදාළව අවදි නොවන, ඒ කියන්නේ අත්‍යවශ්‍ය නැති කාර්යයන් ටික. මෙන්න මේ අත්‍යවශ්‍ය නැති කාර්යයන් ව්‍යාපෘතියේ සමස්ත කාලයට හානියක් නොවන විදිහට පමා කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට මට මතක විදිහට මේ ව්‍යාපෘතියේ සමස්ත කාලය ආවේ අපිට සති 46ක් වගේ මට මතක. මං හරිනම් මැසේජ් එකක් දාන්න. සති 46යි. එතකොට මොකද කරන්න පුළුවන්? මේ ප්‍රොජෙක්ට් එක සති 46කින් කරලා ඉවර කරන්න ඕන. මේ එක කාර්යයක්වත් පමා කරන්න බෑ. මේ මොකක් හරි කාර්යයක් පමා කර ප්‍රොජෙක්ට් එක පමා කරන්න තියෙන කාලය සති 46කට වඩා වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ කාර්යයන් පමා කරන්න පුළුවන්ලු. ඒවා පමා කරා කියලා
ප්‍රොජෙක්ට් එකේ සති 46ට හානියක් වෙන්නේ සති 46 තුළ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන්. ඕකට කියනවා බුරුල. බුරුල කියන්නේ තද කරන්න නැතුව පොඩි රිලැක්ස් එකක් දෙනවා කියන එකනේ බුරුල කියලා කියනවා. අය ශ්‍රීතිලය කියලා කියනවා. ඉංග්‍රීසි වලින් කියනවා ස්ලැක් එක කියලා. ඔන්න එහෙනම් අවදි නොවන කාර්යයන් ටික හඳුනාගත්තා. සමස්ත ප්‍රොජෙක්ට් එකේ කාලයට හානියක් නොවන විදිහට අවදි නොවන කාර්යයන් ටික පමා කරන්න පුළුවන් කියලා හඳුනාගත්තා. ඊළඟට අංක 6 දාලා ලියන්න. අංක 6 දාලා ලියන්න. ඉහත ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල ඉහත ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල ඉහත ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල ප්‍රතිලය වරහන් ඇතුලේ බුරුල ඉංග්‍රීසි වලින් ස්ලැක් ටයිම් ඉංග්‍රීසි වලින් ස්ලැක් ටයිම් ගණනය කරන්න ලියන්න. ඒ අඩිතේ මෙන්න මේ විදිහට ලියන්න. ඒ අඩිතේ මේ විදිහට ව්‍යාපෘතියක ක්‍රියාකාරකම් සියල්ලේ ප්‍රමාද වීම ව්‍යාපෘතියක ක්‍රියාකාරකම් සියල්ලේ ප්‍රමාද වීම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රමාද වීම සඳහා බලන උපායි සමස්ත ව්‍යාපෘතියේ ප්‍රමාද වීම සඳහා බලන උපායි එසේම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රමාදය සඳහා බලපාන ක්‍රියාකාරකම් එසේම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රමාදය සඳහා බලපාන ක්‍රියාකාරකම් තීරණාත්මක කාර්යන් වරහන් ඇතුලේ අවදි මාර්ගය වරහන් ඇතුලේ අවදි මාර්ගය වරාං වහලා වෙන අතර අනෙකුත් කාර්යන් තීරණාත්මක නොවන කාර්යන් අනෙකුත් කාර්යන් තීරණාත්මක නොවන කාර්යන් වරහන් ඇතුලේ
අවදි මාර්ගයට අයත් නොවන කාර්යයන්. අවදි මාර්ගයට අයත් නොවන කාර්යයන්. ලෙස හඳුන්වනු ලැබේ. ලෙස හඳුන්වනු ලැබේ. තීරණාත්මක හා තීරණාත්මක හා තීරණාත්මක නොවන කාර්යයන්. තීරණාත්මක හා තීරණාත්මක නොවන කාර්යයන්. ඉහතින් අප හඳුනාගත් අතර ඉහතින් අප හඳුනාගත් අතර තීරණාත්මක නොවන කාර්යයන් වල ඇති බොරොල. තීරණාත්මක නොවන කාර්යයන් වල ඇති බොරොල. කාර්යෙන් කාර්යට වෙනස් වේ. කාර්යෙන් කාර්යට වෙනස් වේ. ඊළඟට රූලක් කරලා ලියන්න. රූලක් කරලා ලියන්න. තීරණාත්මක කාර්යයන් වල බොරොල. තීරණාත්මක කාර්යයන් වල බොරොල. ශූන්‍ය. තීරණාත්මක කාර්යයන් වල බොරොල ශූන්‍ය. උද්ගත පාඨ ඇතුලේ බිඳුව. උද්ගත පාඨ ඇතුලේ බිඳුව. අගයක් ගනි. අගයක් ගනි. එබැවින් එම කාර්යයන් පමා කළ හොත්. එබැවින් එම කාර්යයන් පමා කළ හොත්. සමස්ත ව්‍යාපෘතියම පමාවේ. එබැවින් එම කාර්යයන් පමා කළොත් සමස්ත ව්‍යාපෘතියම පමාවේ. නමුත් නමුත් තීරණාත්මක නොවන කාර්යයන්. නමුත් තීරණාත්මක නොවන කාර්යයන්. සමස්ත ව්‍යාපෘති කාලයට. සමස්ත ව්‍යාපෘති කාලයට. බාධාවක් නොවන පරිදි. පමා කළ හැකිය. ක්‍රියාකාරකම් වල බොරොල මගින්. ක්‍රියාකාරකම් වල බොරොල මගින්. ක්‍රියාකාරකම් වල පුරුල මගින්.
ඒ ඒ කාර්ය අනෙක් කාර්යට සහ ඒ ඒ කාර්ය අනෙක් කාර්යට සහ සමස්ත ව්‍යාපෘතියට සමස්ත ව්‍යාපෘතියට බල නොපාන පරිදි සමස්ත ව්‍යාපෘතියට බල නොපාන පරිදි පාලනය කිරීමට ඇති අවකාශය පාලනය කිරීමට ඇති අවකාශය පෙන්නුම් කරයි රෝලක් කරලා ලියන්න රෝලක් කරලා ලියන්න බොරොල බොරොල මොළු බොරොල හා බොරොල මොළු බොරොල හා නිදහස් බොරොල යනුවෙන් බොරොල මොළු බොරොල හා නිදහස් බොරොල යනුවෙන් කොටස් දෙකකි ඊළඟට රෝලක් කරලා අනුමාත්‍රිකාවක් ගන්න රෝලක් කරලා පොඩි ටොපික් එකක් විදියට ලියන්න මොළොබොරුල ඇලයිරක් සිතීලය මොළොබොරුල ඇලයිරක් සිතීලය තාට ලැක් ටයිම් තාට ලැක් ටයිම් ගණනය කිරීම ගණනය කිරීම ලියන්න ඒ යටතේ මේ විදිහට ඒ යටතේ ලියන්න මේ විදිහට සමස්ත ව්‍යාපෘතියේ සමස්ත ව්‍යාපෘතියේ අවසන් දිනයට සමස්ත ව්‍යාපෘතියේ අවසන් දිනයට බලපෑමක් නොවන පරිදි බලපෑමක් නොවන පරිදි ව්‍යාපෘතියේ ක්‍රියාකාරකමක් ව්‍යාපෘතියේ ක්‍රියාකාරකමක් පාලනය කිරීමට ඇති කාලය ව්‍යාපෘතියේ ක්‍රියාකාරකමක් පාලනය කිරීමට ඇති කාලය
එළයිරක් ප්‍රමාද කළ හැකි කාලය. එළයිරක් ප්‍රමාද කළ හැකි කාලය. මුළු බුරුල ලෙස, මුළු බුරුල ලෙස හඳුන්වයි. මොළ කොරොල සමානයි. මොළ බොරොල සමානයි. අදාළ කාර්යයේ අදාළ කාර්යයේ ප්‍රමාද කාලය එල්ලේ. අදාළ කාර්යයේ ප්‍රමාද කාලය එල්ලේ. ඍණ අදාළ කාර්යයට පෙර කාර්යයේ ඉක්මන් කාලය. ඊයේ අදාළ කාර්යයට පෙර කාර්ය ඉක්මන් කාලය. ඍණ අදාළ කාර්යයේ කාර්ය කාලය. අර දරුවෙක් අහපු ප්‍රශ්නෙට මම ඒ වගේ ගැටලුවක් කරද්දි ඒක කරන විදිය කියලා දෙන්නම් පුතේ. දැන් මේ වැදගත් වැඩක් කරද්දි මේක නවත්තලා තියලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මේ කරන වැඩේ කරගන්න වෙන්නේ. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් එන ගැටලුවක් ආපුවාම ඒක කියලා දෙන්නම් ඈ. අදාළ කාර්යයේ කාර්ය කාලයකට ඇක්ටිවිටි ඩියුරේෂන් ඒඩි කොටු කරගන්න මේක. මුළු බුරුල සමානයි. අදාළ කාර්යයේ ප්‍රමාද කාලයේ ඍණ අදාළ කාර්යයට පෙර කාර්ය ඉක්මන් කාලය. ES ඍණ අදාළ කාර්යයේ කාර්ය කාලය ඇක්ටිවිටි ඩියුරේෂන්. හරි, දැන් බලන්න මේක කොටු කරගන්න. එහෙනම් මම දන්නවා මේකේ, මේක මම කොටු කරලා දාන්නම්කො මාත්මේ. එහෙනම් මම ගන්නවා මේකේ ඉස්සල්ලාම තියෙන්නේ අවදිනවන කාර්යයේ B නේ. ආ මේකේ මුලින්ම තියෙනවා B. ආ B-ට ඉස්සරහින් තියෙන්නේ පුතේ මෙන්න මෙයා. මෙතන එක කියලා වැටිලා මේ පැත්තේ බිංදුව, මේ පැත්තේ බිංදුව. ඊළඟට බීවල කාර්ය කාලය තියෙනවා
ඇක්ටිවිටි ඩියුරේෂන් එක පහක්. ඊට පස්සේ B ගිහිල්ලා නතර වෙන්නේ මෙන්න මේ වගේ බෝල් එකකින්. ඒකේ උඩ 3 කියලා වැටිලා ඇති. ඒකේ උඩ 3 කියලා වැටිලා ඇති. ඊළඟට 20යි 29යි ඒකේ අගයන් නැති. චුට්ටක් ගිහිල්ලා බලන්න මම මේ කියපු කතාව හරිද කියලා. B පටන් ගන්න මේ වගේකින්ද කියලා කියන්න. ඊළඟට B ඉවර වෙන්නේ මේ වගේකින්ද කියලා කියන්න. හරි නේද? දැන් එහෙනම් B-ට අදාළව ගණනය කිරීම කරමු. මෙන්න මෙතන තියෙනවනේ පුතේ, මෙන්න මේ පහ කියන්නේ ඇක්ටිවිටි ඩියුරේෂන්. මෙයා AD. පහ කියලා කියන්නේ ඇක්ටිවිටි ඩියුරේෂන් AD. මෙන්න මේ බිඳුව තියෙනවනේ. මෙන්න මේ බිඳුව තමයි EF. මේ බිඳුව EF. මෙන්න මේ බිඳුව තියෙනවනේ. ඕක L. ඕක L. මේකෙත් මෙන්න මේ පැත්තේ තියෙනවනේ. මේක ES. මේක L. මාක් කරගන්න. ES L. අපි B වල තමයි හොයන්නේ. මෙතෙන්ට ඕන එක කියලා දාගන්න. මෙතන යටින් ලියන්න ඕන එක මම මේ පැත්තෙන් ලියන්නම් යට පේන්නේ නැති නිසා. එහෙනම් B සමානයි. B සමානයි. අදාළ කාර්යයේ ප්‍රමාද කාලය. අදාළ කාර්යයේ ප්‍රමාද කාලය. බලන්න අදාළ කාර්ය ගැන මෙතන ඉන්න B නතර වෙන්නේ එයාගේ ප්‍රමාද කාලය 29. ඍණ අදාළ කාර්යයට පෙර කාර්ය ඉක්මන් කාලය. B-ට කලින් තියෙන්නේ මෙයානේ. එයාගේ ඉක්මන් කාලේ බිඳුව. ඍණ අදාළ කාර්ය කාලය. අදාළ කාර්ය කාලය. අදාළ කාර්ය කාලය 5යි. ඇක්ටිවිටි ඩියුර. අදාළ කාර්ය B-නේ. B-ගේ කාර්ය 5යි. 29න් 5ක් ගියපුවාම 24. 29න් පහක් ගියපුවාම 24. බීගේ ටෝටල් ස්ලැක් එක 24යි. ඒ කියන්නේ පුතේ බීව සති 24ක් පරක්කු වෙලා පටන් ගන්න පුළුවන් කියන එක. යටින් ලියා ගන්න. බී යටින් තරුවක් දාලා ලියන්න. බී අවශ්‍ය නම්, බී අවශ්‍ය නම් ව්‍යාපෘතිය ආරම්භ කර, බී අවශ්‍ය නම් ව්‍යාපෘතිය ආරම්භ කර සති 24කින් පසුව, සති 24කින් පසුව ආරම්භ කළ හැකිය. ආරම්භ කළ හැකිය. නැතිනම්, නැතිනම් සති 24ක් ප්‍රමාද කර බීව ආරම්භ කළ හැකිය.
ඔන්න මං ඒක ඔයාට ඔප්පු කරලා පෙන්නනවා. ඒක මං ඔයාට ඔප්පු කරලා පෙන්නනවා. ඔයා යන්න ඔයාගේ අංක 4ට අපි ඇඳනේ ජාලරේකේ අංක 4ට අපි ඇඳපු ජාලරේකේ ගාවට යන්න ඔයාගේ. අංක 4ට ඔයා ඇඳ ජාලරේකේ ගාවට යන්න. මම මේ ටික මකන්නම්. ඔයා අංක 4ට ඇඳපු ජාලරේකේ ගාවට යන්න. හරි මම ඔයාට තේරුම් කරන්න බීගේ පැත්ත විතරයි යන්නේ. බීගේ පැත්ත විතරයි යන්නේ. බීට මෙන්න මේ පැත්තෙන් අය ලින්ක් එකක් එනවා බීට. බී යන පාත් එකට අය මෙන්න මෙතනින් ලින්ක් එකක් එනවා. දැන් බලන්න පුතේ අපිට බීව ඉවර කරන්න යන්නේ සති කීයයිද? බීව ඉවර කරන්න අපිට යන්නේ සති පහයි. බීව ඉවර කරන්න අපිට යන්නේ සති පහයි. ඊළඟට මෙන්න මේ ජේ කියන කාර්යය පටන් ගන්නේ ජේ කියන කාර්යය පටන් ගන්නේ බී ඊ දෙන්නම ඉවර කරාට පස්සේ. එතන මම උඩ පොඩ්ඩක් අඳිනවා. මෙතන උඩ තියෙන්නේ දෙක. මෙතන තියෙනවා 13, මෙතනත් 13. මෙතන තියෙනවා A. මෙතන තියෙනවා 13. මෙතන 7යි E. 7යි E. ඔය විදිහට. එතකොට බීව ඉවර කරන්න යන්නේ සති පහයි. බීව ඉවර කරන්න යන්නේ සති පහයි. ඊළඟට මේ බී ඊ දෙන්නම ඉවර වුණාම තමයි ජේව පටන් ගන්න තියෙන්නේ. බී ඊ කියන දෙන්නම ඉවර වුණාම තමයි ජේව පටන් ගන්න. සාමාන්‍යයෙන් ඊව ඉවර වෙන්න යනවා පුතේ සති 20ක්. ඊව ඉවර වෙන්න සති 20ක් යනවා. ඇයි ඒ ඉවර වුණාට පස්සේනේ ඊව පටන් ගන්න. ඒ ඉවර වුණාට පස්සේ තමයි ඊව පටන් ගන්න. එතකොට මේ දෙක ඉවර වෙන්න යනවා සති 20ක්. එතකොට ජේ කියන කාර්යය පටන් ගන්න අවම සති 20ක් ඉඳ වෙනවා. ජේව පටන් ගන්න අවම සති 20ක් ඉඳ වෙනවා. හරිද? ජේව පටන් ගන්න අවම. ඒත් මෙන්න මෙහෙදි දැන් මෙයාලට බලපෑමක් නැහැනේ. දැන් ඕනනම් අපිට මේ වැඩ ටික පස්සට දැම්මයි. මේ වැඩ ටික ඔක්කොම පස්සට දැම්මයි. එල්ල කරන්න යන්නේ අපිට කොච්චර කාලයයිද? පහයි. එල්ව ඉවර කරන්න සති පහක් යනවා. අපිට කේව ඉවර කරන්න සති කීයක් යනවද? හතක් යනවා.
ජේව ඉවර කරන්න සති කීයක් යනවද? පහක් යනවා. මේ කාර්යයන් තුනම ඉවර කරන්න අපිට සති කීයද යන්නේ? සති 17යි යන්නේ. මේ කාර්යයන් තුනම ඉවර කරන්න අපිට සති 17යි. ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ඕන සති කීයෙන්ද? 46. ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ඕන සති 46. හරි, එතකොට 46න් 17ක් ගියපුවාම 29යි. 46න් 17ක් ගියපුවාම 29යි. එතකොට මෙන්න මේ B කාර්ය කරන්න සති කීයක් යනවද? Bව කරන්න යනවා සති 5යි යන්නේ Bව කරන්න. එහෙනම් ඉතුරු සති 29න් Bව කරන්න තව සති 5ක් ගියත් තව සති කීයක් ඉතුරුයිද? සති 24ක් ඉතුරුයි. ඒ කියන්නේ මෙන්න මේ B කියන ප්‍රොජෙක්ට් එක පටන් ගන්න පුළුවන් කොච්චර කාලෙකින් පස්සේද? සති 24කින් පස්සේ. මෙතන ඉඳන් මෙතෙන්ට පුතේ සති 24ක් ගියා කියලා හිතන්නකෝ. සති 24ක් යද්දී E ප්‍රොජෙක්ට් එකත් ඉවර වෙලා තියෙනවා. E ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න යන්නේ කීයද? සති 20යි. සති 24ක් යනකම් B ට අතවත් තියන්න නැතුව ඉන්නවා. හරිද? එතකොට සති 24ක් ගියා. දැන් J ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඕනේනේ. J ප්‍රොජෙක්ට් එක පටන් ගන්න නම් EY BY දෙන්නම ඉවර වෙලා තියෙනවා. හරිද? සති 24කට පස්සේ සති 5ක් කරගෙන මොකද කරන්නේ? B ප්‍රොජෙක්ට් එක කරනවා. එතකොට B ඉවරයි ඊත් ඉවරයි. ඊ කලින් ඉවර වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තව සති කීයක් තියෙනවද? අපිට තව සති තියෙනවා. කීයක්ද? මේ සති 17ක් තියෙනවා. ඉතිරි වැඩ ටික කරන්න. ඕක තමයි මුළු බුරුල කියලා කියන්නේ. මෙන්න මේ B කියන ප්‍රොජෙක්ට් එක සති 24ක් යනකම් පවා කර හැකි මෙයා මුලම ඉන්න හින්දා. ටිකක් මෙයා පවා කරන්න තියෙන කාලය ගොඩක් වැඩි. මෙයා සති 24කට පස්සේ පටන් ගත්තා. ඒතර මෙයාට සති 5යි. ඊට පස්සේ දැන් මෙතන සති 24ක් ගිහිල්ලානේ. 24යි මෙයාට 5යි. J ට 5යි. K ට 7යි. L ට 5යි. 24යි 34යි. 39යි 46යි. මැසේජ් එකක් දාන්න. මුළු බුරුල කියන එක පැහැදිලිද බීට අදාළව කියලා? ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන සති 24ක් යනකම් බීව කරන්න නැතුව හිටිය. හේතුව මේ කාර්යයන් එයාට එනට උදව් කර. ඕක තමයි මුළු බුරුල. බී කියන ප්‍රොජෙක්ට් එක උපරිම කරන්න නැතුව ඉන්න පුළුවන් පමා කර කර සති කීයක්ද? සතිය 24. ඒ කියන්නේ Bව මෙතන බිංදුවේදී පටන් ගන්න ඕනේනේ. මෙතන බිංදුවේදී පටන් ගන්න නැතුව සති 24ක් යනකම් B කියන ප්‍රොජෙක්ට් එක උපරිම පමා කර කර හිටියේ. ඒ අතරතුර මොකද කරන්නේ? A වෙනවා. ඊට පස්සේ මේ පැත්ත වෙනවා. E වෙනවා. ඒවා දුවනවා. හැබැයි B පමා කර හැකි සති 24. සති 24කින් පස්සේ Bව පටන් ගන්න ඕනේ. B ඉවර කරන්න සති 5ක් යනවා. ඊට පස්සේ ජේකේ ඒවා ඊට පස්සේ අර විදියටම කරන් ගිය හැකි. උපරිම බීව සති 24ක් පමා කර. දාන්න මැසේජ් එකක් පැහැදිලිද කියලා? ඔන්න මම පුළුවන් තරම් සරල කරලා මේක කියලා දුන්නේ. නැත්තම් බොරුල කියලා නිකන් අරවා මේවා ගණනය කරලා යනවා කාටවත් මොකුත්ම තේරෙන්නේ නැහැ. මම මේ නැවත ගිහිල්ලා මේ රූප සටහන් ඇඳලා තමා මේක පැහැදිලි කරන්නේ.
ඔයා මේක බලද්දි ඔයාගේ අර රූප සටහනත් එක්කම තියලා බලන්න. මේ 24 කියන එක තමයි අර අපි ගණනය කිරීමෙන් ආවේ. දාන්න ඉක්මනට මැසේජ් එකක්. කවුරුත් මැසේජ් කරන්නේ. එහෙම තමයි ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් යද්දි මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. එන්න එන්න උපාධියට ලං වෙන්න ලං වෙන්න මොකද වෙන්නේ? තියෙන පැහැදිලි නේද? එන්න එන්න වැඩි වෙනවා ළමයි. තර්ඩ් ඉයර් විතර යද්දි ආයි මැසේජ් එකක්වත් දාන්න. එහෙම තමයි තාත්තේ. ආයි අන්තිමට උපාධිය සම්පූර්ණ වෙලා කොන්නකේෂන් ලිස්ට් එකේ නම තියෙද්දි අඩුම ගානේ අවුරුදු 3ක් උගන්නපු මනුස්සයාට මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. ඩිග්‍රී මය කම්ප්ලීට් ලිස්ට් එකේ නම තියෙනවා. එහෙමවත් අය මැසේජ් එකක් දාන්නේ නැහැ ළම. ඒක අපේ මේ සිංහල ජාතිය හැටි. ඒක තමයි සරල සිද්ධිය. සාමාන්‍ය දැන් මේ පාර වුණත් දැන් කොන්නකේෂන් කියලා ළමයි ගොඩාක් ඉන්නවනේ. මම ඒ ළමයින්ට ෆස්ට් ඉයර් ඉඳන් ඉගැන්නුවා. හැබැයි අන්තිමට හිටපු ළමයි ප්‍රමාණයයි ඒ මැසේජ් ප්‍රමාණය ගත්තාම ගොඩක් අයට අපි අමතකයි. ඒ අමතක වුණාට කමක් නැහැ. කිසිම දුකක් කනගාටුවක් මොකුත් නැහැ. එයාලත් මට ක්ලාස් ක්විස් ගේවල ඉගෙන ගත්තේ. ඒ වුණාට මුදලට එහා ගියපු මෙතන වටිනාකමක් තියෙනවනේ. මේ ගුරු වෘතියට මුදලක් කියන දෙයක් දෙන්න බෑනේ. හැබැයි එහෙම නැහැ. Tamange වැඩේ කෙරුණට පස්සේ අර නැගපු ඉනිමග වැඩක් නැහැ. ඉනිමග කරේ තියා යන්න ඕනේ නැහැනේ. ගඟෙන් එකඩුණත් අය බෝට්ටුව කරෙන් තියයි යන්න බෑනේ. එහෙම අවශ්‍ය නෑ. අර පොඩි මතක් කිරීමක් එහෙමවත් නෑ. ඉස්සරහට යද්දි ඒ අපේ හැටි. හරි. එහෙනම් මේක මකනවා. ඔන්න පුතේ මොළු බොරුල මේ සිතිල මේක හරි අමාරු කොටසක් මේක. ඒකයි මම මේ පැහැදිලිව කියලා දෙන්නේ. ඔය මැනේජ්මන්ට් සයන්ස් කියන එක ටිකක් සංකීර්ණයි අමාරු. මුලින් ගම්ම පන්තියට ළමයින්ට MS පන්තියට ළමයින්ට මේ පාඩම ඉවර වෙද්දී විෂය නිර්දේශ ඉවරයි. තව එක පාඩමක් ඉතුරුයි. ඒ පාඩමෙන් එන ප්‍රශ්නේ අතෑරලා MS පේපර් එකට ලිව්වේ. මුලින් ගම්ම පන්තියට ජොයින් වුණු දරුවට මේ පාඩමත් ඉවර වෙද්දී අර තව උගන්නන්න එක පාඩමක් තියෙනවා. ඒ පාඩමෙන් එන ප්‍රශ්නේ අතෑරලා MS පේපර් එකට ලිව්වේ. බොරුනම් බලන්න. ඒකජ ප්‍රගමන MS අඳින්නීම කරා. ඒකජ ප්‍රගමන ප්‍රස්තාරික කරා, සරලා ක්‍රමයට කරා. අන්තිම පාඩම කරා මොකද්ද? පෝලින් න්‍යාය. ඊළඟට කරා මේ assignment problem කරා. කවුරුන් ආකෘති කරා. ඊළඟට transportation problem වල recording ටික දුන්න ඔක්කොම. දැන් මේ උගන්වනවා මොකද්ද? ජාලාක්කු තවර තීරණ නීතිය කියලා පාඩමක් තියෙනවා. ඉතරයි තු. එතකොට ප්‍රශ්න පහකට ලියාගත්ත හැකි අර ප්‍රශ්නේ අතහැරලා ඕන. යන් තව එකට හරි මේගාවට ඊළඟට තියෙන්නේ අපිට කාර්ය D. D බලමු පුතේ. බලන්න D වල ඊළඟට තියෙන්නේ අපිට D. D වල කාර්ය කාලය කීයද කියලා බලන්න. එකොළහක් වගේ මට නම් එතන පේන්නේ. ම
මෙතන දෙක මෙතන පහ මෙතන 13යි මෙතන 13 මෙතන 27යි මෙතන 27යි බලන්න පුතේ D මෙහෙමද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා ඒ වලින් තමයි මේක එනවා ඇත්තේ හරිද මෙහෙම බෝලයක් D ට ඉස්සරහින් තියෙනවා හරි නේද අඩියට පිටිපස්සෙන් මේ විදිහට තියෙනවා එහෙනම් බලමු මෙයා කොච්චර කාල පමා කරන්න පුළුවන්ද කියලා. මේවා ES මේවා LS. මේක activity duration. මේක AD. එහෙනම් ඩී සමානයි අදාළ කාර්ය ප්‍රමාද කාලය. අදාළ කාර්ය ප්‍රමාද කාලය. ඩී වල ප්‍රමාද කාලය 27යි. අදාළ කාර්යට පෙර කාර්ය ඉක්මන් කාලය ES 13. අදාළ කාර්ය කාලය 11. 3යි. මෙන්න මේ D කියන කාර්ය සති 3ක් පමා කර ඇති. පටන් ගන්න හිතන් ඉන්න දවසට වඩා සති 3ක් මං හිතන්නේ D ව පටන් ගන්න ඒ ඉවර වෙන්න ඕන. D පටන් ගන්න ඒ ඉවර වෙන්න ඕන. ඒ ඉවර වෙලා සති 3කට පස්සේ D ව පටන් ගත්තා. ඒ ඉවර වුණු ගමන් D පටන් ගන්න නැතුව ඒ ඉවර වෙලා සති 3ක් යනකම් මේ D ගේ බොසේ හිටියයි. ඉඳලා පටන් ගත්තා. මම හිතන්නේ මෙයා මේ පැත්තෙන් අර වෙන එන එකට සෙට් වෙනවා. ඒ නිසා තමයි මෙයාගේ කාලේ සති 3කට ලිමිට් වෙන්නේ. ඔන්න හදන්න ඒකෙත් දැන් ඉතිරි ටිකේ ඔයා තනියෙන් tag දාලා හදන්න. ඉතිරි ටිකේ ඔයා තනියෙන් tag දාලා හදන්න. පන්තියෙන් අයින් වෙන්න එපා තව අමාරු කොටස් ගොඩක් මේ ගානේ තියෙනවා පුතේ අපරාදේ නිදාගන්නනේ යන්නේ අපි ඉපදුන දවසේ ඉඳන් නිදාගන්න එකනේ කරන්නේ වැඩිපුර ඒ නිසා නිින්ද කියන කෙනාට ඔයාව පාලනය කරන්න දෙන්න එපා වැඩ කරන්න නිින්ද කැප කරත් ඒ මනුස්සයාට දියුණු නැහැ නිින්ද කැප කරන්නේ නැති කෙනාට අපි කම්මැලියා කියලා කියන්නේ ඒ මනුස්සයා කම්මැලිකමට මොකද කරන්නේ නිදා ගන්නවා නින්ද කැප කර අපිට දියුණු නැහැ නින්ද කැප කරේ නැත්තම් දියුණු වෙන්න බෑ දැන් මම උදේ ඉඳන් හවස් වෙනකම් පන්ති කරනවා
නිකන් හිතන්න 8:30 5:30 කියලා. මේ හැතරේ මට පොඩි පොඩි බ්‍රේක් තියෙනවා මොකද මේ පන්තිවල ඕන මමනේ. ඒ නිසා මට බ්‍රේක් තියෙනවා. හේතුව ව්‍යාපාරේ බොස් මම. මට ඉහලින් කවුරුත් නැහැ. මම තමයි බොස්. එතකොට මම බොස් නිසා මට ඒ පන්තිවල ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මම දැනගන්න ඕන මගේ බිස්නස් එකට හානියක් නොවෙන්න ඒ නිදහස පාවිච්චි කරන්න. ඊළඟට මම 7:30 ඉඳන් අය රෑ 12ත් නෙමෙයි මං ඊටත් එහායි නිින්ද යන්නේ 12 පෙන්නාම ඇහැරලා ඉන්නවනේ. මේ ටිකේ මගේ ඔන්ලයින් පන්ති ටික ඔයාලා පන්ති ටික කරනවා. එතකොට මට මේ වගේනොත් ආදායම්. මේ වගේනොත් ආදායම් එනවා. එතකොට මම නිින්ද කැප කරලා තමයි මේ වැඩ කරන්නේ. මාත් නැත්තම් කම්මැලිකමට මං නිදා ගන්නවා අතාමාට කියලා නිදාගත්තොත් මට මේවා කරන්න වෙන්නේ නැහැ. එතකොට මගේ දියුණුවට මොකද වෙන්නේ? බාධා සිද්ධ වෙනවා. මහන්සි වෙන්න පුළුවන් කාලේ මහන්සි වෙන්න. එහෙම වුණොත් අපිට මොකද කරන්න පුළුවන්? ජීවිතේ ජය ගන්න පුළුවන්. ඔයාලත් ඔය උපාධිය කරන්නේ ජීවිතේ ජය ගන්න යම් කිසි දෙයකට. එහෙම නැත්තම් ආත්ම තෘප්තියට සතුටක් ලබා. එහෙම නැත්තම් සමහරක් අය ජොබ් එකක් හොයාගන්න. සමහරක් අය තියෙන ජොබ් එකෙන් ඉහළට තව යන්න. ඒ වගේ ඔයාලත් ඔය කරන්නේ ඒ නිසා. එහෙනම් කැප කරන්න ඕන. නිින්ද කැප කරන්න. නිින්ද කැප කරොත් ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ ගොඩ යන්න. කම්මැලි වුණොත් ගොඩ යන්න බෑ. කම්මැලියට chance එකක් නෑ. ඒ නිසා කැප කිරීම කරන්න, මහන්සි වෙන්න, වැඩ කරන්න. එහෙම වුණොත් ගොඩ කියන. හරි නේද? WhatsApp group එකට මං දාලා තිබ්බා ඉතුරු ටිකේ බුරුල චෙක් කරගන්න. WhatsApp group එකට මං දැම් මහන්සියට. ඉතිරි ඒ වගේ ටිකේ බුරුල ටික. උත්තර ටික බලලා සමානයි නම් මැසේජ් එකක් දාන්න පුතේ හරි කියලා. හරි නේද? තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි පුතේ ඉවරයි නම් මැසේජ් එකක් දාන්න මට ටයිම් එක මැනේජ්මන්ට් කරගන්න. හරි නේද? යටින් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න පුතේ. යටින් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. අවදි මාර්ගයට අයත් යටින් රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. අවදි මාර්ගයට අයත් කාර්යක අවදි මාර්ගයට අයත් කාර්යක බොරොල බිඳුවක් වන බව ඔප්පු කිරීම අවදි මාර්ගයට අයත් කාර්යක බොරොල බිඳුවක් වන බව ඔප්පු කිරීම අපි ඒවල ගමු.
ඒ අවදි කාර්යයක්. අදාළ කාර්යයේ ප්‍රමාද කාලය. අදාළ කාර්යයේ ප්‍රමාද කාලය 13. අදාළ කාර්යයට පෙර කාර්යයේ ඉක්මන් කාලය 0යි. අදාළ කාර්යයේ කාර්ය කාලය 13. ඔන්න බුරුල 0යි ඒවල. ඒ කියන්නේ ඒව පරක්කු කරන්න බෑ. අදාළ දිනේ ඒ විදියටම පටන් ගන්න ඕන. හේතුව ඇයියේ ඒ කියලා කියන්නේ මොන කාර්යයක්ද? අවදි කාර්යයක්, අත්‍යවශ්‍ය කාර්යයක්. ඒක පවා කරන්නම බෑ. ඔයා මේ විදියටම සීගෙත් හදලා පෙන්නන්න. ඔයා මේ විදියටම සීගෙත් යටින් හදලා පෙන්නන්න. ඔයා ඔය විදියටම සීගෙත් හදලා පෙන්නන්න. සීගෙත් හදලා පෙන්නන්න. සීගෙන්නේ 20 ඍණ 13 ඍණ 7 බිංදුවයි කියලා. ඉවරයි නම් හරි කියලා මැසේජ් එකක් දාන්න, ඉස්සරහට යන්න. හරි නේද? එහෙනම් මකනවා මේ ටික. ඊළඟට ලියන්න පුතේ, නිදහස් බුරුල සිතේලය ලැක් ටයිම්. ගණනය කිරීම නිදහස් බොරුල ප්‍රතිලය break slack time ගණනය කිරීම. ඒකේ ලියන්න පුතේ මේ විදිහට. ඒකේ ලියන්න මේ විදිහට. ඒකේ ලියන්න මේ විදිහට. ක්‍රියාකාරකමකට
පසුපසින් ඇති ක්‍රියාකාරකමකට පසුපසින් ඇති පසුගාමි ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරකමකට පසුපසින් ඇති පසුගාමි ක්‍රියාකාරකම් වල ආරම්භයට බල නොපාන පරිදි ආරම්භයට බල නොපාන පරිදි ක්‍රියාකාරකමක් ප්‍රමාද කිරීමට ඇති හැකියාව ක්‍රියාකාරකමක් ප්‍රමාද කිරීමට ඇති හැකියාව නිදහස් බොරොල ප්‍රීස්ලැක් ලෙස හඳුන්වනු ලබයි ප්‍රීස්ලැක් ලෙස හඳුන්වනු ලබයි ලියන්න සූත්‍රය නිදහස් බුරුල සමානයි යන්ද අදාළ ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය අදාළ ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය ඊයේ අදාළ ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය වින අදාළ ක්‍රියාකාරකමට පෙර ක්‍රියාකාරකමේ අදාළ ක්‍රියාකාරකමට පෙර ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය ඊයේ වින අදාළ ක්‍රියාකාරකම් කාලය අදාළ ක්‍රියාකාරකම් කාලය ඇක්ටිවිටි ඩියුරේෂන් අදාළ ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය ඍණ අදාළ ක්‍රියාකාරකමට පෙර ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය ඍණ අදාළ ක්‍රියාකාරකම් කාලය
ඉස්සල්ලාම බීවල බලමු. අදාළ ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය. අදාළ ක්‍රියාකාරකම B නේ. B ගේ ඉක්මන් කාලය 20යි. අදාළ ක්‍රියාකාරකමට පෙර ක්‍රියාකාරකමේ ඉක්මන් කාලය. අදාළ ක්‍රියාකාරකමට පෙර මෙයා 0යි. අදාළ ක්‍රියාකාරකම් කාලය activity duration 5යි. යටින් ලියන්න තරුවක් දාලා, යටින් ලියන්න තරුවක් දාලා, බීට පසුපසින් නැති, බීට පසුපසින් නැති ක්‍රියාකාරකමේ ආරම්භයට හානියක් නොවන පරිදි, බීට පසුපසින් නැති ක්‍රියාකාරකමේ ආරම්භයට හානියක් නොවන පරිදි B ක්‍රියාකාරකම පමණක් B ක්‍රියාකාරකම පමණක් සති 15කින් පමා කළ හැකිය ක්‍රියාකාරකම පමණ සති 15කින් පමා කළ හැකිය හරි දැන් අපි ඕක තේරුම් ගමු පුතේ අපි ඕක තේරුම් ගමු දැන් යන්න කොයාගේ මේ චාට් එකට අර කලින් අංක 4ට ඇඳපු ඒකේ මෙන්න මේ පැත්තෙන් B ට එක්කෙනෙක් එනවනේ එයාගේ මෙතන සති 7ක් තිබ්බා මෙතන සති 13ක් තිබ්බා එතකොට එයා ඉවර වෙන්නේ සති 20ෙන් එතකොට B ඒ පැත්තෙන් එන එක්කෙනයි දෙන්නම ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ එක්කෙනා පටන් ගන්නෙ. එහෙනම් අනිවාර්යෙන් ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන සති 20කට පස්සේ මේ B ට පිටිපස්සෙන් තියෙන ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ. එයා මොකොත් පමා කරන්නේ නැහැ. එතකොට B ට යන්නේ සති 5යිනේ. B මේ පැත්තෙන් එන එක්කෙනයි දෙන්නම ඉවර වුණාමනේ ඊළඟ එක පටන් ගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට සති 20ක් යනවා කියලා කියන්නේ B ට රෙස්ට් කරන්න පුළුවන් කීයක්ද? සති 15. ඒ කියන්නේ සති 15ක් මොකුත් කරන්නේ නැතුව ඉඳලා ඉතිරි සති 5ේ B ව ඉවර කරනවා. එතකොට මේ පැත්තෙනුත් හරියටම මෙයා ඉවර වෙලා සති 20 සෙට් වෙනවා. ඒත් එක්කම 21 වෙන සතිය මොකද කරන්නේ? පිටිපස්සේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. එතකොට පිටිපස්සේ ප්‍රොජෙක්ට් එකට ඇස්තමේන්තු කරලා තියෙන දිනේට හානියක් නොවෙන්න බීව ෆ්‍රී ස්ලැක් එක නිදහසේ පමා කරන්න පුළුවන් සති 15. ටෝටල් ස්ලැක් එකේදී වෙන්නේ බී පමා කිරීම මත මේ පිටිපස්සේවත් මොකද වෙන්නේ? පමා වෙනවා. එයාලගේ වැඩක්
පමා වෙනවා. හැබැයි මුළු කාලයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඕක තමයි පුතේ නිදහස් බුරුල ක්ලේස් එක. එතකොට මුළු බුරුලයි නිදහස් බුරුලයි ඇතැම් විට වෙනස් වෙන්න පුළුවන්. ඒක එකම කාර්යයෙන් කලින් එකේ මෙයා ගියාවි සති 24ක් නේ. මොකද්ද මුළු බුරුල නිදහස් බුරුල ආවේ කීයද? සති 15. සමහරක් වෙලාවට නිදහස් බුරුලක් නැති වෙන්නත් පුළුවන්. නිදහස් බුරුලක් මොකද වෙන්න පුළුවන්? නැති වෙන්නත් පුළුවන්. නිදහස් බුරුල ශූන්‍යයක් වෙන්නත් පුළුවන්. මොකද එයා පමා කර අනිත් කාදෙට පමා වෙනවා නම් ඒ වැඩේ කරන්න බෑ. ඒකත් ගැටින් ලියා ගන්න පුතේ තරුවක් දාලා. එකම ක්‍රියාකාරකමෙහි එකම ක්‍රියාකාරකමෙහි මුළු බුරුල හා එකම ක්‍රියාකාරකමෙහි මුළු බුරුල හා නිදහස් බුරුල සමාන විය හැකිය. සමාන විය හැකිය. ඇතැම් විට අසමාන විය හැකිය. ඇතැම් විට අසමාන විය හැකිය. මේ අසමානුනේ. තවත් විටක තවත් විටක මුළු බුරුලක් පැවතුනද තවත් විටක මුළු බුරුලක් පැවතුනද නිදහස් බුරුල ශූන්‍ය අගයක් ගත හැකිය. හරි. ඉතිරි කාර්යයන් ටිකේ නිදහස් බුරුල හොයාගන්න පුතේ ඉඩ තියාගන්න. නැත්නම් අපිට තව විනාඩි 10ක් විතර යනවා ඔයා ඒ ටික හොයද්දී. ඉතිරි ක්‍රියාකාරකම් ටිකේ නිදහස් බුරුල හොයාගන්න ඉඩ තියන්න. ඒ වගේම පුතේ අර මේ මොකද්ද අවදි මාර්ගයේ තියෙන කාර්යයන්, ඒ කියන්නේ ක්‍රිටිකල් පාත් එකේ තියෙන කාර්යයන් තියෙන්නේ. ඒ වගේ නිදහස් බුරුලක් බිඳුවයි ඈ. ඒ වගේ නිදහස් බුරුලක් බිඳුවයි. ඔන්න ඒකත් ඔයාට ගණනය කරලා පෙන්වන්න වෙනවා. ඒකත් එක්කම මම WhatsApp group එකට දැම්ම එතන. ඒ ටික ඉඳ තියාගෙන ඒ ටික ලස්සනට හිමීට විවේකීව එතන හදාගන්න. ඉස්සරහට යන්න කලින් මැසේජ් එකක් දාන්න, නිදහස් බුරුල කියන එක තේරුණාද කියලා. මේ උගුරේම ඔක්කොම දනවාමගේ කතා කරලා. හරි නේද? නිදහස් බුරුල කියන එකත් පැහැදිලි නේද? ඔන්න එතකොට බුරුල උගන්නලත් ඉවරයි. ඇත්තටම දැන් මේ පාඩමේ මේ ටික ඉගෙනුවට පස්සේ ඉවරයි වැඩේ. ඒ කියන්නේ මේක අනිත් ක්‍රමේ තියෙනවනේ. අනිත් ක්‍රමේ තියෙන්නේ මේ ටිකම තමයි. අර ටික නෑ. මොකක්ද අර? කාලයන් තුනක් තිය අපි ඒ වගේ හොයාගත්තේ. ඒව නැහැ, කෙලින්ම කාලය දෙනවා. අනිත් ක්‍රමේදී කෙලින්ම ඇක්ටිවිටි ඩියුරේෂන් එක දෙනවනේ. මේකේ ඇක්ටිවිටි ඩියුරේෂන් දුන්නේ නැහැනේ. අපිනේ ඇක්ටිවිටි ඩියුරේෂන් එක අර සූත්‍ර වලින් හොයාගත්තේ විචලතාවයේ.
අනිත් ක්‍රමයට ගානෙදි ඇක්ටිවිටි ඩියුරේෂන් එක දෙනවා. එතකොට අපිට නිකම්ම නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ඇදලා ඔය කාලයන් හොයලා බුරුල හොයලා ඒ ටික කරයි යන්න තියෙන්නේ. ඒක අමාරු නෑ. මේක කරපුවා මේක වැඩ වැඩි. මේ පර්ක් සිස්ටම් එකේ. ප්‍රොජෙක්ට් ඉවලුවේෂන් ඇන්ඩ් රිවීව් ටෙක්නික්. assignment group එකේ ළමයින්ට නොමිලේ ලකුණු 20ක් paper එකේ cover වෙනවා. MS පන්තිය නැති assignment group එකේ විතරක් ඉන්න අයට assignment එකක් cover වෙනවා. assignment එකට අමතරව තව paper එකේ ලකුණු 20ක් cover වෙනවා. third year දරුවන්ට නම් assignment එක වෙනස් එකක් තිබ්බ. එයාලට paper එකේ ලකුණු 20 ගොඩ යනවා. second years ලට මේ පාඩම කරන්නේ නැතුව MS second assignment එක හදන්න බෑ. ඒකයි මේ තකහණිය මේ පාඩම මං ඉවර කරන්න. එතකොට එයාලට assignment එක හදා ගන්න පුළුවන්. හරි. මාකටින් එක පුතේ හෙට කියලා දෙන්න තමා ප්ලෑන් කරන් ඉන්නේ. මාකටින් එක හෙට කියලා දෙන්න. කොහමද ඇසයින්මන්ට් සබ්මිට් කරන්න නම්? තව ඔයාලට සතියක දෙක කාලයක් හම්බෙයි. තාම මැනේජ්මන්ට් ඉකොනොමික්ස් එක දීලත් නැහෙනි. ඒ නිසා ඔයාලට සබ්මිට් කරන්න ටික කාලයක් හම්බෙයි. මොකද 10 වෙනිද වෙනකන් කාල දුන්නානේ පළවෙනි ටික සබ්මිට් කරන්නත් නේද? ඒ නිසා කාලය assignment submit කරන්න කාලය හම්බු. හරි. ඊළඟට ලියා ගන්න පුතේ ඊළඟ අංකය දාලා. ඊළඟ අංකය දාලා ලියන්න. හරි. නිදහසක් හම්බෙන්න ඉතින් මේක ඉවර වෙන්න ඕන. නිදහසක් අය හම්බෙන්නේ නැහැ. මේ සෙම් එක ඉවර වෙද්දී ඊළඟ සෙම් එක පටන් ගන්නවා. ඒ විදියට අය මැරෙනකන් නිදහසක් හම්බෙන්නේ නැහැ ළමයි. නිදහසක් ගැන හිතන්න එපා. කළ යුතු වැඩේ එදිනෙදා කරන්න එච්චරයි. කැලියට වැඩ එදිනෙදා කරොත් වැඩ ගොඩ ගැහින්න එච්චරයි. ඉපදීම දුකක් කියලානේ කියන්නේ. මේ විඳින්නේ දුකක්. දැන් මට ක්ලාස් ෆීස් ආදායම් හම්බුනට මේ දුකක් නෙමෙයිද විඳින්නේ? දුකක් විඳින්නේ නිදි මරාගෙන. දැන් රෑ 11ක් පැනලානේ. ඔයාලා විඳින්නේ දුකක්. නිදි මරාගෙන නිදා ගන්න නැතුව. ඒකනේ ඉපදීම දුකක්. ඒක සතුටින් විඳින්නයි තියෙන්නේ.
හරි ඊළඟ අංක දාලා ලියා ගන්න. වැඩි ඕවා ගැන කතා කරන්න කිව්වොත් මේ ඔක්කොම නතර කරලා දාන්න වෙනවා ඊට පස්සේ. ලියන්න අංක දාලා. ඉහත ව්‍යාප්තිය නිම කිරීමට ඉහත ව්‍යාප්තිය නිම කිරීමට ඊළඟ අංකය දාලා දැන් අර ස්ලැක් එක ඔක්කොම ඉවරයි පුතේ. ඉඩ තියාගන්න ඒ ටික හදාගන්න. ඔයාගේ පොතේ ඉඩ තියාගන්න එතන. ඉඩ අරින්ද නැත්තම් ගැලපෙන්නේ නැහැ නෝට් එක. ඒ ඉඩ තියාගත්තනේ. ඊට පස්සේ ලියන්නේ ඉහත ව්‍යාප්තිය නිම කිරීමට සති 52ක් ගත වේ යයි. ඉහත ව්‍යාප්තිය නිම කිරීමට සති 52ක් ගත වේ යයි. ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු අදහස් කරයි. ඉහත ව්‍යාප්තිය නිම කිරීමට සති 52ක් ගත වේ යයි. ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු අදහස් කරයි. එය එලෙස සිදුවීමේ එය එලෙස සිදුවීමේ සම්භාවිතාවය ගණනය කරන්න. එය එලෙස සිදුවීමේ සම්භාවිතාවය ගණනය කරන්න. එහෙනම් රෝලක් කරලා ලියන්න සම්භාවිතාවයේ සෙවීම කියලා. රෝලක් කරලා ලියන්න සම්භාවිතාවයේ සෙවීම කියලා. රෝලක් කරලා ලියන්න සම්භාවිතාවයේ සෙවීම කියලා. සම්භාවිතාවයේ සෙවීම. ස්ටෙප් 1 අවදි මාර්ගය හඳුනා ගන්න. අවදි මාර්ගය හඳුනා ගන්න. ඉස්සල්ලාම අවදි මාර්ගය හඳුන ගන්න. ඔන්න මේක අපි කලිනුත් කරලා තියෙනවානේ. මුලින්ම අවදි මාර්ගය හඳුන ගන්න. ඊළඟට අවදි මාර්ගයේ කාර්යන්ට අදාළ අවදි මාර්ගයේ කාර්යන්ට අදාළ විචලතාවය හඳුනා ගන්න.
අවදි මාර්ගයේ කාර්යයන්ට අදාළ විචලතාවය හඳුනා ගන්න. විචලතාවය අපි හෙව්වා නේද? අවිචලතාවය හෙව්වේ මෙන්න මේ කොටසට ඕන වෙන නිසා. මේ ගානේ අපි විචලතාවය හෙව්වානේ. විචලතාවය හෙව්වේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. හරි. එතකොට අපි මේ හැම කාර්යකම විචලතාවය හොයලා තියෙනවනේ. එහෙනම් අවදි මාර්ගයේ කාර්යයන්ට අදාළව විචලතාවය ගන්න. ඔය විදිහ. අවදි මාර්ගේ හඳුනාගත්තා. අවදි මාර්ගේ කාර්යයන්ට අදාළව විචලතාවය හඳුනාගත්තා. ඊළඟට සම්මත අපගමනය ගණනය කරන්න. සම්මත අපගමනය ගණනය කරන්න. විචලතාවයේහි වර්ගමූලය සම්මත අපගමනය ගණනය කරන්න. විචලතාවයේහි වර්ගමූලය සම්මත අපගමනය වේ. තුන්වෙනි ස්ටෙප් එක. සම්මත අපගමනය ගණනය කරන්න. විචලතාවේ වර්ගමූල සම්මත අපගමනය. මං ඒක උඩින් හදන්නම් මේක මකලා. සම්මත අපගම. SB සම්මත අපගමනේ සමානයි විචලතාවේ වර්ගම. තුනයි දශම හතයි හත. මේ ටික මං චුට්ටක් ඉක්මනින් ඉක්මනින් කරන්නේ. ඒ හරි අමාරු නැති නිසා පුතේ. ඔයාට තේරෙන නිසා ඈ. අවදි මාර්ගේ හඳුනාගත්තා. අවදි මාර්ගේ විචලතාවය ගත්තා. ඊට පස්සේ විචලතාවේ වර්ගමූලයේ සම්මත අපගමනය ගත්තා. හරි.
ඊළඟට හතරවෙනි පියවර ස්ටෙප් 4 හතරවෙනි පියවර හතරවෙනි පියවර ලියන හතරවෙනි පියවර සම්භාවිතාවය ගණනය කරන්න සම්භාවිතාවය ගණනය කරන්න ඒකටම ලියන්න මෙහි සම්භාවිතාවය ගණනය කිරීමේදී ඒකටම ලියන්න මෙහි සම්භාවිතාවය ගණනය කිරීමේදී මෙහි සම්භාවිතාවය ගණනය කිරීමේදී ප්‍රමත ව්‍යාප්තියේ ප්‍රමත ව්‍යාප්තියේ සම්භාවිතාවය ගණනය කළ ආකාරයටම ප්‍රමත ව්‍යාප්තියේ සම්භාවිතාවය ගණනය කළ ආකාරයටම එය සිදු කළ යුතුය එය සිදු කළ යුතුය එම සූත්‍රය පහතින් දැක්වේ එම සූත්‍රය පහතින් දැක්වේ ඉසට් සමානයි එක්ස් වෙන මියෝ බෙදීම රෝ එක්ස් කියලා කියන්නේ ප්‍රවීණයන්ගේ අදහස් එක්ස් කියලා කියන්නේ ප්‍රවීණයන්ගේ අදහස් රෝ කියලා කියන්නේ සම්මත අපගමන කියලා කියන්නේ සම්මත අපගම. මියු කියලා කියන්නේ දැනට ගණනය කර ඇති අද. මියු කියලා කියන්නේ දැනට ගණනය කර ඇති අද. මේක කොටු කර ගන්න පුළුවන්. ඉසට් සමානයි එක්ස් වෙන මියු බෙදීම රෝ ප්‍රවීණයාගේ අදහස සති 52යි අපිට ආවේ 46යි සම්මත අපගමන 3.76 දැන් 3.77 ඔබ තුළු කරපුවාම 1.59 ඔබ තුළු කරපුවාම 1.59
දැන් ඊළඟට ප්‍රමිත වක්‍රය අඳින්න ඕන. මේ පැත්ත දශම පහයි. මේ පැත්ත දශම පහයි. මේ පැත්ත ධන පැත්ත, මේ පැත්ත ඍණ පැත්ත 1.59 කියන්නේ මේ හරි. දැන් මෙන්න මේ වර්ගඵලය හොයාගන්න. මේ වර්ගඵලය නම් දන්නවා දශම පහයි, මේක හොයාගන්න. මොඩ් එක ගැහුවා. හයත් මොඩ් එක ගැහුවා. SD ගැහුවා. Shift එක ගැහුවා. තුන ගැහුවා. දෙක ගැහුවා. 1.59 ගැහුවා. උත්තරේ එනවා 0.47. මේකේ වර්ගඵලය ගන්න එක කැල්ලකේ. මොඩ් එක දෙපාරක් ගැහුවා, SD ගැහුවා, Shift එක ගැහුවා, තුන ගැහුවා, දෙක ගැහුවා, 1.59 දුන්නු. කැල්ලකෙන් ගහලා බලන්න ඒ අගයන් එනවද කියලා.
හරි කැල්ලක යාව නේද පුතේවත් වටිනාකම. හරි. හරි. එතකොට පුතේ මෙතන වර්ගඵලය 0.5යි. මෙතන වර්ගඵලය හොයාගත්තා 0.44 කියලා. අන 0.94යි. 0.94 ගුණ කරා 100ෙන් 100ට 94. යටින් ලියා ගන්න පුතේ. යටින් ලියා ගන්න. ප්‍රවීණයාගේ අදහස සිදුවීමට ප්‍රධානියාගේ අදහස සිදුවීමට සියයට 94ක සම්භාවිතාවයක් ඇත. හරි. කවුරුත් ලොග් අවුට් වෙන්න එපා පුතේ. මැසේජ් එකක් දාන්න, පාඩම තේරුණාද කියලා. තා පොඩ්ඩක් තියෙනවා. හරි නේද? හා WhatsApp group එකේ note එකක් දැම්මා. මෙච්චර වෙලා උගන්නපු වගේ සමරියක් WhatsApp group එකේ note එකක් දැම්මා. මෙච්චර වෙලා උගන්නපු වගේ සමරියක් ඒක ලියා ගන්න. මෙච්චර වෙලා උගන්නපු වගේ සමරියක් දැම්මා WhatsApp group එකට. ඒක ලියා ගන්න. එහෙනම් පාඩම අදට මෙතනින් ඉවර කරනවා. පාඩම අදට මෙතනින් ඉවර කරනවා. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් කියලා එහෙනම් සමුදෙනවා. ආයුබෝවන්.